රටේ අනාගතය හා අපේ වගකීම යන මෙයින් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති සම්මන්ත්‍රණයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ජාතික කොඩිය, ජාතික ගීය, නවවෙනි වගන්තිය ඇතුළු ව්‍යවස්ථාවේ ඇති රටේ අනන්‍යතාව සම්බන්ධයෙන් සිය කණ්ඩායම අධිකරණයට ගොස් පරීක්ෂා කර ඇති බවයි යදාමිනි ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. වියලිම කාල පරිච්ඡේදය පසු කරලා සමහර විට විවිධ වූ මැතිවරණයන් ඉතාම ළඟින් මුහුණ දෙන්නට සිදුවෙන කාල පරිච්ඡේදයකට තමයි ඉදිරියේ අපි බලාපොරොත්තු වෙන්න වෙන්නේ. මැතිවරණ සිටියම වියලෙන්නට හේතුව ඔබ අපි තමුන්නාන්සලා සියලු දෙනා දන්නවා රටේ පැවතුණු බරපතල ආර්ථික අරුත්. ස්වාධීන සංවිධාන ඇරියට දෙසරස වගේ විවිධ සංවිධාන කියලා තමන්ගේ අදහස් ඉදිරිපත් කළා තිනවා. මැතිවරණය කොහොමද අපි පවත්වන ක්‍රමවේදය මහජනතාවට වඩා සංවේදී වූ රටට දැරිය හැකි තත්ත්වයට පත් කරගන්නේ?